සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. මිනිස්සෙකුට ජීවත් වෙන්න කෑම බීම කොච්චර තිබුණත් මිනිස්යාගේ ජීවිතයට දෙවියන් වහන්සේගේ වචනය අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ ඇසුර අවශ්‍යයි. එinsa කාපු බීපු අය වැඩ කරපු අය හැම කෙනෙක්ම මේ පුළුව තලයේ ජීවතුන් අතර ඉඳලා මිය ඇදිලා ගියා. එතන මේ මිය ඇදෙන තුරා ඔබට මට දේවල් තියෙනවා කරගෙන යන්න. එතකොට මේ මිය ඇදෙන මොහොතක් ආවොත් ඔබට මට එදාට තමයි තේරෙන්නේ මම මොනවද කරලා තියෙන්නේ, මට මොනවද තව කරන්න තියෙන්නේ කියලා. මම මොනවද කරලා තියෙන්නේ, මට මොනවද තව කරන්න තියෙන්නේ. එනිසා දැන් මේක ඩොක්ටර්ස්ලා මේ මරණ වරෙන්තුව දෙන තාක්කල් ඔබට මට සමහරලාට මේ ජීවිතේ වටිනාකම දැනෙන්නේ නැහැ. ඇත්තයි, උදේ ඉඳලා හැන්දෑ වෙනකන් අපි ගොඩක් දේවල් කරා. හැබැයි ඔබේ ආත්මය ගලව ගන්න දේවල් කොච්චරක් කරලා තියෙනවද ඔබ අහලා බලන්න. ඔබේ ආත්මය ගලව ගන්න දේවල්, එනිසා දවසට ආත්මය ගලව ගන්න ඔබ මොනවද කරේ? එනිසා දැන් අපි ජීවිතය ජීවත් වෙන්න අවශ්‍ය කරන කන්න බොන්න අවශ්‍ය කරන ගෙවල් දොරවල් හදාගන්න අවශ්‍ය කරන දේවල් අද දවසකට අපි ගොඩක් දේවල් කරනවා අපේ එදිනෙදා ජීවිතේ වෙනුවෙන්. හැබැයි දැන් ආත්මය ගලව ගන්න කරන දේවල් තුල තියෙන්නේ ඔබත් මාත් මොනතරම් මේ ඔබේ මුළු බුද්ධියෙන්ද වීරයෙන්ද ශක්තියෙන්ද එකම දෙවන් වහන්සේට වන්දනා නමස්කාර කිරීම, ඔබ ඔබට ප්‍රේම කරන්නාක් මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කිරීම, ස්වාමින් වහන්සේ ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබ මිනිසුන්ට ප්‍රේම කිරීම. දැන් එතකොට රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ, දැන් එහෙනම් අපිට මේකට වෙනම වෙලාවක් සමහරට ගන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි දෙවන් වහන්සේ තුල ජීවත් වෙන කෙනෙක් වශයෙන් ඔබට පැවරිච්ච ඒ කොටස ගෞරවාන්විතව ආදරවන්තව කරන්න. මොකද පෞද්ගලිකව ඒක කරොත් ඔබට තේරෙනවා එතකොට කතා කරනකොට ආදරෙන් කතා කරනවා, අමුණ ගැහෙනකොට ඒ මොහොත සුවිශේෂී මොහොතක් කරගන්නවා, ජීවිතේ කාට හරි බලාපොරොත්තුවක් දෙනවා, සැනසීමක් ඇති වෙන්න දෙනවා, කෑම ටිකක් දෙනවා. දැන් බලන්න ගියාම ඔබ කෑම කනවා විතරක් නෙමෙයි තවත් කෙනෙකුට කෑම ටිකකුත් දෙනවා. ඔබ ඇඳුමක් අඳිනවා විතරක් නෙමෙයි තවත් කෙනෙකුට ඇඳුමක් අරන් දෙනවා. ඔබ ගෙයක් දොරක් හදාගන්නා විතරක් නෙමෙයි තවත් කෙනෙකුටත් ගෙවල් දෙයක් කරා ගන්න අවශ්‍ය කරන මාවත් එලිපෙහෙලි කරලා දෙනවා. දැන් එහෙම බලපුවාම ඔබේ මගේ ජීවිතයේ තුල එදිනෙදා කරන්නා වූ වැඩ කටයුතු එක්කම මේ ගැළවීමට අවශ්‍ය කරන දේවලුත් සිදු වෙනවා. ඉතින් රත්නනම් මේ තාත්ති පුතේ දුවේ මම මේ ඉන්නේ කුරුළු කැලේ. කුරුළු කැලේ කියන්නේ මේ ලස්සන සුන්දර පරිසරයක්. කලපු වයිනේ තියෙන පුංචි දෙව් මැදුරක් ජුඩ් මුනිතුමාට කැප කරපු. ඉතින් මේක ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මොනවාද බලාපොරොත්තුව? මේ සුදු භූමියේ ලස්සන දෙව් මැදුරක් ගොඩනගන්න මිනිසුන්ට ඇවිල්ලා ඔවුන්ගේ ජීවිතය තුළ වෙනසක් ඇති කරගන්න. එනිසා මේ ආත්මයේ ගැළවීමේ කර්තව්‍යයට බංගලාදේශවල ඉන්න ලංකාවේ ජනතාව ඉදිරිපත් වෙනවා. අපි අපිට කරන්න පුළුවන් උපරිමයෙන් අපි කරලා අපි මේ සුදු භූමියේ ආත්ම ගලවන්න දෙව් මැදුරක් හදන්නම් කියලා. ඉතින් රත්නනම් මේ තාත්ති පුතේ දුවේ මම හිතන්නේ ඒක හරිම සුවිශේෂී සිතුවිල්ල. පිටරට ඉන්න ලාංකික ජනතාවක් වශයෙන් එවැනි තීන්දුවක් ගන්න පුළුවන්කම මොනතරම් සුන්දරයිද. ඒ නිසා බංගලාදේශවල ජීවත් වෙන අපේ කතෝලිකයන් මේ මොහොතේ කියනවා නම් අපිට අපි උපයන මිලමුදලින් අපි හම්බ කරන රස මුල මිලමුදලින් අපි කීයක් හරි වෙන් කරන්නම් දෙවියන් වහන්සේද ජනතාවක් කිට්ටු කරන්න කියලා මම හිතන්නේ ඒක හරිම ප්‍රශංසනීයයි. ඉතින් මම ඒකට ගොඩක් ගෞරවය කරනවා. තතර නම් මේ තාත්ති පුතේ දුවේ ඔබත් මා ජීවිතුන් අතර ඉඳලා මැරලා යන්නට යනවනේ. මැරෙන්නේ ඉස්සර ඔබේ නම කොටා ගන්න නෙමෙයි, මගේ නම කොටා ගන්න නෙමෙයි, ස්වර්ගයේ තුල ඔබේ මගේ නම ලියවෙන්නට ඕනේ. එනිසා මේ පොළොව තලයේ තුල කොච්චර තැන්වල නම කෙටුවත් වැඩක් නැහැ. මොකද ඒ වත්තික කාලයක් තිබිලා සමහරට ඒව නටබුන් බවට පත් වෙවි.
හැබැයි ස්වර්ගයේ තුල තමයි මේ මොහොතේදී ඔබේ නම කොටා ගන්නට ඕනේ. ස්වාමීන් වහන්සේගේ අතේ අල්ලේ තමයි ඔබේ මග නම කොටෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔබේ ජීවිතවල එදිනෙදා හම්බ කරද්දී සුළු මුදලක් අයින් කරන්න, ආත්ම ගලවන්න අයින් කරන්න. එදාට ඔබට තේරේවි මහා ආදරවන්ත ගමනක් යන්න දේව ශක්තියක් ඔබ ළඟ තියෙනවායි කියලා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.